මම ඉන්න බවට අපිට සාක්කියන්නේ කොහෙන්ද? බාහිර සංසන්දනයකින්. ඒතර ඒ සංසන්දනේ නැති වෙලාව අපිට මමත්වයේ තියනවා කියන එකට සාක්කි දෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි ගැඹුරු නිින්ද කියන තැන මමත්වයේ පවතිනවා කියලා අපිට කිසිම සාක්කියක් නැහැ. ඒ ඉතින් අපි දන්න මට්ටමේ බාහිර කිසිම தත්වයක් නැහැ නේ. ඒකෙන් කියන්නේ මමත්වයේ ශුන්‍යයි කියලාද? ඒනම් භයානකම ඒක තමයි නැතාන්තය. ඒකයි බුදුහාමුදුරුවෝ ලෝකේ නිර්වචනය කරනකොට කච්චානගත සූත්‍රය පැහැදිලිව කියන්නේ මේ ලෝකයේ අන්ත දෙකක් තියෙනවා කච්චායන එකක් අස්තිත්වය අනිත් එක නාස්තිත්වය. ඒ කියන්නේ ශාස්ත්‍රයේ අනිත් කුච්චේද. අපි මේ පියවිසියෙන් ඉන්නවා කියලා අපි කතා කරන්නේ ඇත්තට මොකද්ද? ඇති බව විතරයි. ඇති බව විතරයි. නැති බවට අපිට පියසීයෙන් ගන්න බෑ. පහල් මං කියන්නේ. දැන් නන්දලට පුළුවන් ද කියන්නේ මම ගැඹුරු නිින්ද මෙහෙම නිදාගත්තා කියලා. එහෙම කියනවා නම් නිදාගෙන නෑ. දතක් හිරිවැටෙනවා හරිද? ඊට පස්සේ මම දැන් දත් දොස්තරහනවා හිරිවැටලා තියෙන්නේ. ඔව් මේ දත හිරිවැටලා තියෙන්නේ මම අල්ලලා පෙන්නනවා. ඒ කියන්නේ මොකද? හිරිවැටලා නෑ. නැත්තම් අල්ලන්නේ කොහොමද? මං කියන දේ නේද? දැන් මගේ කකුලට ඉන්ජෙක්ෂන් එකක් ගාලා හිරිවැටෙනවා. දැසි මිටියකින් ගහනවා. ආ මට තේරෙනවා මෙතන නම් හිරිවැටලා නැහැ. ඩොස් එහෙම කියනවාද? තේරෙනවා කියන්නේ මොකද්ද? හිරිවැටලා නැහැ. ඒ වගේ තේරෙනවා කියන්නේ යමක් ඇති බව. නැති බව තේරෙන්නේ වත් නැති මට්ටමටම යටපත් වෙනවා. ධර්මයේ අපි කතා කරන්නේ නොතේරෙන කමක් ගැන. තේරෙන්නේ නැති කියන එක නෙමෙයි මම මේ කියන්න ඕනේ. නොදැනුවත්කම කියන්නේ මොකද? තේරෙනවා කියන එක තේරෙන්නේ නැහැ. නොතේරෙනවා කියන එක කොහොමද තේරෙන්නේ? ඒකේ ප්‍රශ්නේ මොකද්ද දන්නවද? නැති බව දන්නේ නැතුව අපි ඇති බවක් දන්නවා කියලා කියන්න බෑ. මං කිව්වේ ගගනගාමීත්වයට පත් වෙන්නේ නැතුව පෘථිවිවාසීත්වය කියන්න බෑ කියලා. ගොඩබිම දන්නේ නැතුව තමන්ගින් වතුර කියලා දැනගන්න බෑ කියලා. ඒකම තමයි ගැඹුරු වශයෙන් කිව්වොත් අනුත්පාදයේ දන්නේ නැතුව උත්පාදයේ ගැන කතා කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය දන්නතු අපි ඉන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා අල්ලන්න බෑ. තේරුණාද? ශුන්‍යත්වය අල්ලන්න නැතුව මමත්වය අල්ලන්න බෑ. ලෝකෝත්තරත්වය අල්ලන්න නැතුව ලෞකිකත්වය අල්ලන්න බෑ.